අමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමුුණ රාජස්සේ සුනන්තුසගගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්ත දම්ම සවනෙකාලු අයන් බදන්ත දම්ම සවනෙකාලු අයන් බදත නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දසේ තත්්‍යකත මන්දුක්ඛ නිරූද ගාමිණී පටිපදා අරිය සච්චන් අයමීව අරිියූ අට ටංගිකු මගගු සියතිීදන් සම්මාදිට්ටි සම්මා සංකප්පු සම්මාච සම්මාකම්මන්තු සම්මාආජීවු සම්මාවයමු සම්මාසති සම්මාසමාධීතිති. කවනාවන්ත ගුණබර සත් පුරුස්ස පිංවත්නේ. ඇමෙරිකාවී පදිංච සුපිංවත් චතුරංග මැතිතුමා සහ සුචිරංග මැතිතුමා පිංවතුන් සංවිධානය කරන පිම්බර ධර්ම විිනිශ්චයේ දේශනාමාලාවේ ධාවන දේසනාවයි අද දවසේ දීත් මේ ආරම්භ කරන්නේ. ප්‍රඥා ටීවී සදහම් නාලිකා මගින් විකාශනය කරෙන ධර්ම විනිශ්චයේ දේශනාමාලාවී අදදින මාතෘකාව චතුරාර් සත්‍ය ධර්ම දේශනා හතරට ඇතුළත් අවසන් දේශනාව දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර් සත්‍යය. සසරදුකින් එගොඩවීම උදෙසා අපි පිළිපදින්නට ඕන මාර්ගයේ පිළිබඳවයි අදෝඔය ඇත්තන්ට දේශනා කරන්නේ. දවසේදී පිම්බර ධර්මදාන් දායකට්්‍රයේ දරන්නේ මෙමූතුම් ධර්මදීසනය ප්‍රඥානාලිකාවතුලින් විකාසනය කිරීම සඳහා රුචිරංග මැත්තුමා සහ පවුලීසිරු දෙනා විසිහ සැදහැති දායකත්්‍රි දනන් ලබනවා. අරමුණ මෙමූතුම් ධර්මදාානයෙන් සිදුකරගත් පුන්න කුසරය පිරිසිදු සද්ධර්මය ලොව බුහෝ කල් බැබලීමටත්. සංඝරත්නයේ නිරෝගිභාව එ පිනිසත්. සිව්ුවනක් පිරිසේ සමගිය පිණිසත්. දේශක ශ්‍රාවක දායක සැමට ඉක්මනින් ධර්මාබෝ දේ පිණිසත් හේතුවාසනා වීවා. එමෙන්ම මේ වසරේ මියගිය, රුචිරංග මැත්තුමාගේ පියාණන් වහන්සේ වන ඕපාතලාගේ රණවීර මහත්මානන්ට. මියගිය දීප්ටි ලියනගේ මහත්මියට සහ, සසරගත මියගිය සේලුම සාංසාරික පාධත්වූපජීවී ඥාතීන්ට. භවගාමී සසර කෙළවර උතුමූ නිර්වානාබෝ දියසාක් සාත්වීමට නියවතුම් දරමදානමේපුුණ්්‍යකුසල් ඒ කාන්තීම හීතුවාසනා වී වායි කළ පින් අනමෝදන් කරනවා. සැදැබර සත්පරුස පින්ංවත්නය. භාග්‍යිවත් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඔය පිින්වතුන්ට සසරින් ඉගොඩවෙන්න දේශනා කළා එක්තරා ප්‍රතිිපදා මාර්ගයක්. නිවන් දකින්න නම් ඒ මධ්‍යීම් ප්‍රතිිපදාව කියන ප්‍රතිිපදාමාර්ගය පිළි පදින්නම ඕන. ඒ ඇරෙන්න්න වෙනත් ක්‍රමයක් නැ සසරින් ඉගොඩවන්නට. මහබෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අත්හැරලා අවුදු විසිනවයේදී ගුරවරුම් හොයාගෙන දුස්කරක් එයා සමය පටන් ගන්නකොට සරීරයට අධික දුක්තුන්නා. ගිහිගේ හිටියකාලෙ සරීරයට අධික සැපදුන්නා. ඒකාල්ලි සමාචී ඇත්තු නිවන්දකින්න පිළිපදින්න ඕන මාර්ග මේකයි කියලා විශ්වාස කරපු හැම දෙයක්ම පිළිපැද්දා. සිහිකල්පනාව නැතිවෙනකම්ම ශරීරයට වද දුන්න දුස්කරක්්‍රියා කළා නමුත් මහබෝධිසත්‍යයන් වහන්සේට පුළුවන්කමක් ලැබුන්න එැහැ ඒ ක්‍රම දෙකින් නිවන්දකින්නට. පසුව බෝධිසත්‍යයන් වහන්සේ ආර්්‍යස්ථායියක මාර්ගයේ පිළිපදින්න ගත්තා. ඒ ගමන කොච්චර සුන්දර පේවරද්ද කියලා කිව්වොත් අවසානයේදී ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වුණා. තුන්තරා බෝධීෙන් ක්තරා බෝධියකට පත්වෙන්නේ අනගමන පිළිපදින්න ඕන ආර්්‍යස්ටායික මාර්ගය ඔය ඇත්තු පිළිපදිින්න්න ඕනෙ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ. වෙනත් විධ මතවාද දුෂටි නෙමෙයි. පිංුවත්නී ඔය ඇත්තො ආත්මේ මම කියලා කියන්නේ රූප වීතනා සංඥා සංකාර විඤ්ඥාන කළ කියන පංචුපාදා නස්කන්දයට. ඔය පංචුපාදා නස්කන්දී හටගන්වන්නේ කාමතන්හා බවතන්හා විභවතන්හා කෙළ කියන සමු දේ ධර්මයන්ගේ. ඒක නැතිකිරීමවන නිවන් දකින්න නං ඔ ඇත්තු පිපදින්න ඕනේ ආර්්‍යෂස්ඨාගික මාර්ගය දෙවිකිනයක් වීවා නිවන් දකින්නට ආර්්‍යෂඨායක මාර්ගයේ පිළිපදින්න ඕනේ. බ්‍රහ්මයෙක් වේවා මනුස්සේවේවා නිවන් දකින්නට ආර්ය්‍යෂස්ටායක මාර්ගයේ පිළිපදින්න ඕනේ. හැබේ දැම්මේ උපත්්‍යය ලබල ඉන්න මිනිස්ව අතරේ ආර්ස්ථායක මාර්ගයේ පිළිපැත්ලා මේ ජීවිතය මගපල් ලබන්න පුළුවන් අයි ඉන්නවා. මේ ජීවිතේ මගපල් ලබන්න බැරිව ඊළඟභවයක ඉක්ම භවයක මගපල් ලබන්න පුළුවන් අයි ඉන්නවා.ඒ මාර්ගපල් ලබා සසරින් ඉගොඩ වෙනකොට බොහෝම සුන්දර විදිහට ඉතාම ඉක්මනටම සුකාටිපදා කිප්පාබිං්ඥා විදිහට මඟ පල් ලබා සසරින් ගොඩවන උත්තම යොත් ඉන්නවා. අතිසයිීම දුස්කර විදිහට දුක්කාපටිපදා දන්දාබිඥ්ඥා විදිහට මඟපල් ලබා සසරින් ඉගොඩ වන ඇත්තොත් ඉන්නවා. ඒක එකනිකාගේ හේතු සම්පත් මොහොකුරාගිහිලා තියෙන විදිහ අනුව ඉක්මංවීම හෝ කල්්‍යෑම සිද්ධ වෙනවා. සමහර අයට මේ මනුස්ස ජීවිතයේදී රහත් වෙන්න පුළුවන්. අනිවාරයෙන්ම රහත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් රහත්තෙරණන් වහන්ස නමක් වෙන්න පුළුවන්. පෙරසංසාරයේ කරගෙන ආ හිතු සම්පත්වල මුොහොකුරාෑම නිසා දැන් ආර්ෂ්නාායක මාර්ග හරියට පිළිපැත්ලා ඒ පූරභාග ප්‍රටිපදාවේ මිශ්‍රක ප්‍රතිපදාවට ගමංකලොත් මේ ජීවිතයේදීම රහතන් වහන්සේ නමක් රහත් එඩනින් වහන්සරමක් වෙන්න පුළුව. අපි ඒකට්ටේ හඳුන්වන හිීතු සම්පත් සම්පූර්ණුණු තිහේතුකයෝ කියලා. හැබැ තිහේතු කුනා කියල හැමෝට මඟපල් ලබන්න බැහැ. ඒකට හේතුවත් තියෙනවා. ඒ තමයි සමහරුන් ආඥාවතික්කමාන්තරාය කලියසාන්තරාය කර්මාන්තරායි මේ වගේ අනතුරු කරගෙන. අජාසත්ත මහරච්චුරූ වගේ. අජාසත්ව මහරච්චරුවෝ තිහේතුකයෙක් සාමන්‍යපල සූත ධර්ම දේශනාව අවසං වෙනකොට සෝවහන් වෙන්න තරම් හීතු සම්පත් තිබුණු කෙනෙක් නමුත් පීත්‍රූගාතක කරමය එකර ගත්තා කර්මාන්තරායක්. දේවදත්ත තෙරුන්වහන්සේට ඒේ වගේ දෙයක් වුණා. දේවදත තෙරුන් වහන්ේට ඇතිකරගත්ත වැෑදි දුෂ්ටිහින්ද තිහේතුක වුණත් අවීචයයට අනවිදිහටඇයි පාපකරම කරගත්තේ අනන්තර පාපකරම දෙකක්ම කර ගත්තා. මේ විදිහට හේතු සම්පාත් තියෙන අය මඟපල්ල බාන්න බැරිතත්වයට තමන්ග පත්කරගන්නවා සමහර පුළුවන්කට්ටි අවස්සදය කරන්නේ නැහැ. එනිසා මේ වටිනා අවස්ථාව මග හැරල යනවා. ඇබේ සහර පින්වතුන් එහෙමනෙමේ. සමහර ඇත්තු හේතු සම්පත් හුඟක් දුරුවලයි. එවුනාට ඒකට්ටි විශාල කැපකිරීමක් කරලා මේ ජීවිතයේ අන්තිම හුස්ම යන්න කලින් හරි උතු මඟපල්ලාබි ආරය උත්තමේ කුත්තමාවයක් වෙනවා. සැදැහැබර පින්වත්න ඔය ඇත්තන්ට ලැබුණු මනුස්ස ජීවිත අපති අවාගන්න එපා. සමහරුන් ඉන්නව දිහේතුකාය. ඒඇගේ කරමවල හැටියටම කොහොමත් මඟපල් ලබන්න බැහැනේ හැබැයි දැන් දිහේතු කෙනා ඊළඟභාවේ හේතු සම්පර්තියන තිහේතුකයෙක් වෙයි. ඒක කෙරෙන්නෙමි ආර්යෂ්ටායක මාර්ගයේ. සමහරා ඉන්නවා මනුල් සය අතර ධනවත් බලවත් සුකිටමයිතකන් තියෙනවා. මී ජීවිතය මඟ පල්ලබන්න බැහැ. බොහොම සැපවත්ව හොඳින් හිටියත්. විහේතුක කට්ටියය. අහේතුක සුගති කියලා තින්වා මිනිස්සු අතඩ විනිපාතික සත්වූ අතර පිරිසක්. අහේතුක සුගති උපතිමන්ද ගොලි බිහිරි මන්ද බුද්ධිකාදී අය ඒයටත් මාර්ගපල උපදවාගන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ ජීවිතයේ අතීතයකදගෙන් තියෙන කර්මවල විපාක නිසා මෙහෙම දුක්විඳලා මඟපල්ලා බාන්න බැරුණාට දැන් දර්ම හැසුවුණොත් ඉතනම් පස්ස ඊළඟ භවේ තත්තේ වෙනස්සෙලා මඟපල් ලබන්න පුළුවන්. එ මාර්ග තියනෙ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ එනිසා නූනැති සියලුම්ම දෙන ආර්යෂ්ඨායක මාර්ගයේ දැන ගන්න ඕනේ. දෙවියං වීවා බ්‍රහ්මයින්වීවා සතරාපාගත ඇත්තූ වීවා සසරින් ඉගොරවන ගමනට තියෙන එකම සුන්දරපතිපදාව ආර්ය්‍යෂ්ඨායක මාර්ගේ. භාගිවතුන් වහන්සේ දේශනා කළ සම්මාධිට්ටී සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කියලා. පිංවත්නී මුලින්ම ආර්ෂස්්ඨායක මාර්ග දැනගන්න. ඉරපන්ස ආර්ෂ්ායක මාර්ග පිළිපදින්න. ඒ හැම අංගේකම තියනකවුණු ඔබ තුළ ඇතිකරගන්න ඔය ඇත්ත තුළ ඔය නාමරූප ධර්මයන්ගේ ආයුසවානය සැපේ බලය ප්‍රඥාව වර්තනය වෙලා මඟපල් ලැබිය හැකි ආකාරී සියලුම උපකාරක හීතු සම්පත් වර්ධනය වෙලා ආරය උත්තමී කඋත්තමාවයක් බිහිවෙන්න ඕන කන සියලුම කවුණු සම්පූර්ණ වෙනවා නිවන් දකින්නට අවශ්‍ය කරන සියල්ලම ලැබෙනවා. පිංහත්න නිවන් දකින්න බෑන කපුටෙක් වුුණොත්, අහේතුක දුගතියක්යක. නිවන් දකින්න බෑණ ගැණඩියෙක් වුුණොත්. නිවන් දකින්න බැහැනි පේතයෙක් පේතියක් වුුණොත්, නිවන් දකින්න බැහැනේ මනුස්සලෝක තිහේතුකයි ඉපදිලා වනත් මවකුසේද සතියෙන් ගප්සා වෙලා මැරිලගියොත් නිවන් දකින්න බැහැනේ උපත්තිය ල බල සතියෙන් දෙකේ මාසයෙන් අවුරුද්ධයෙන් අවුදු දෙකතුනෙන් මරණයට පත් වනොත් නිවන් දකින්න කොහොමද ආර්්‍යස්ථායක මාර්ගී පිළිපැත්ල මාර්ගහිතක් ඇතිවෙන්න කලින් ඔබ මේ ජීවිතයට සමුදුන්නොත්. ඒක නිසා මේ ජීවිතයේ ආරක්ෂා කරගන්න ඕන මේ ජීවිතයට ඔය ඇත්තන්ට දීර්ගාය සෝන ආහාරපාන ඕන හු හිටි තැන් ඕන කරදරයක් නැතුව නිවන් දකින්නට යන ගමනට අවශ්‍ය කරන ලෞකික සම්පස් සියල්ලම ලබාගන්න වෙනවා. එතකොත් තමයි ලෝකෝතන සම්පත් ලබාගන්න පුළුවන් වෙන්න පහසුවෙන්. ලෞකික ලෝකෝතන සම්පත් දෙකම ලැබෙන මාර්ගී තමයි ආර්ස්ථායික මාර්ගයේ තියෙන්නේ. ඔබට මේ සියල්ල මහිමි වෙනවා. ඔය ජීවිතේ, ඉදිච්චාම්ඹ ගෙදයක් වගේ. කොයි වෙලාවේ නටුවෙන් ගිලිහිලා බිමට වැටේද දන්න. හැබැයිඒ බිමට වැටීම ඉක්මංවෙන්න කලින්. ඔය ඇත්තෝ මගපල් ලබන්න ඕන ඒ ගමනැට දීර්ගායසෝන, ආහාරපාන ඕන, උ හිටිතැන් ඕන සුකිතමවිතකං ඕන කල්්‍යයානමිත්ත සේවනය ඕන ඔය ඇත්තන්ගේ පෙරසංසාර කරගයෙන් තියෙන කරම මතු වෙන්න හොඳනෑ ඔය ඇත්තගේ අකුසල කරම මත්තුවවෙන්න හොඳ නෑ පෙරසරය කුසල කරම මතුවෙන්නට ඕනේ. ඔය ඇත්තන්ට අකුසල් ධර්ම විදියට ආවස්්‍ය වනුස්සේ ඕෝගයෝග නීවන සංයෝජනවල බලපෑම තියෙන්න්නට බැහැ ඔ ඇත්තෝ සතර සටිපට්ටාන සිහියෙන් ඉන්නට ඕන බලවත් කුසාසිත් ඇතිකරගන්නට ඕනේ මේවට උපකාරක දරම අවස් වෙනවා. පිංවත්න ඔය සත්පුරුසු ආර්යස්්ඨායක මාර්ග වෙනවෙනම දැනගන්නට ඕන. පළවෙනි එක තමයි සම්මාදිිට්ටේ. තත්තකතමෝ සම්මාදිිට්ටේ සම්මාදිිට්ටේ කියන්න මොකදද. භාගිවතුන් වහන්සේ දේශනාකයනවා දුක්ක සත්‍ය දන්නවා නම් දුක්ක සමුදයාද සත්‍ය දන්නවනම් දුක්ක නිරෝධාරය සත්‍ය දන්නවා නම් දුක්ක නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍ය දන්නවා නම් කරම කන පලි විපාකදන විදිහ දන්නවා නම් ්‍යාන උපදවා ගන්න විදිහ දන්නවා නම් මාර්ගඵල උපදවාගන්න විදිහ දන්නවා නම් පිුවත්න එතන නිවැ ඇති දැක්මත් තියෙන්නේ. සම්මාදිිට්ටිකයන් නිවැදි දැක්මට සමහර උන්නන් මෑතකාලි හිතෙෙන එතන විකෘතියහත්ල කීනවන සම්මාධදිට්ටිකන් හරි දැක්ම නිමයි කියලා නෑ පින්ංුවත්න සම්මාදිට්ටිකැන් හරි දැක්මට. සම්මාදිිට්ටියකයන් නිවැදි දැක්මට සම්මාධිට්ටිය කියන තියෙන දේ වරදලා දකිනයක නැටිකරගෙන තියනදේ තියන විදිහට දකිනයක. ඒක මුලින්ම තියනෙ චතුරාර් සත්‍යය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවැනි ආර් සත්‍යය තමයි දුක්ඛ ආර් සත්‍යය. දුක්හ කෙල කියන්නේ පංචුපාදානස්කන්දියට දැන් ඔය ඇත්තෝ ආත් මේ කෙළ වැරදි විදිහයට දකිනවානේ. සත්්‍යයා පුද්ගලයා මම කියෙල වැදි විදිහට දකිනවානේ ඇත්ත ඇද සැටියෙන් දකි ඇතුව තියෙන දේ වරදදලා දකිනවාන ආත්මයක් කියල ඉන්නවා කියලා මම කියල කනෙක් ඉන්නවා කියලා පුද්ගලයේ සත්වයෙක් එහෙම ස්තීරව කෙනෙක් ඉන්නවා කියලා පින්වත් එහෙම කෙනෙක් නැහැ එහෙම දෙයක් නැහැ සත්වයක් නැහැත පුද්ගලයෙක් නැහැ ඔතන තියෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් ඔතන තියෙන්නේ රූපූපාදා නස්කන් දෙයක් වේදනූපාදා නස්කන් දෙයක් සං්‍යුපාදා නස්කන් දෙයක් සංකාරුපාදා නස්කන් දෙයක් විඤ්ඥානුපාදා නස්කන් දෙයක් ඔතන තියෙන්න පිංවතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නැතිකමනිසා සැස්කරගන්න පිම්පව්වලට විපාක විදිහට ලැබෙන ප්‍රතිසන්දිි විඤ්ඥානය පතිසන්දිි විඤ්ඥානයේ බැස ගන්නේ මවුපියන්ගේ සුකඩීම්බ සංසේචනයන් ඇසුරු කරගෙන්න ඒ රූපයේ එතන ප්‍රතිසන්දිි විඤ්ඥානයක් එක්කම ලැබෙනවා වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ධර්මටිකේ එතකොට නාම ධර්ම හතරයි ඒත් එක්ක මවපියන්ගේ කවනුුවලින් රූපය ලැබෙනවා මේවා මුලින්ම, ංචුපාදා නස්කන්දය එකට පහලවීම වෙන්නේ ඒ පහළ වෙනකොට පැමිණිෙන කෙනාගේ කර්මවල හැටියට ඒකෙනට හම්බ වෙනවා හදවස්තුූ රූප දසකයක් හදවස්තු වේ සිත හටගන්න ස්ථානය ඒවාගේම කායදසකයක් භාවදසකයක්, භාවදසකේ තමයි කාන්තාවද්‍ය පිරිිමියද්ද කියන එක. මේ විදිහයට චිතචයසක ධර්ම හටගානි ස්ථාන දෙකක් හම්බවනවා මුලීම මේේ මිනිස්සුන්ගේ අනනිසත්්‍යයගේ හැටියතයක වෙනවස්ස එනවා හයම එක පාර පහළ වන තැන්තියෙනවා. ඒවාගේම මෙතන චුතවෙලා ප්‍රතිසන්ධියත් එක්කම පංචුපාදා නස්කන්දයේ පහලවීම සිද්ධ වෙන්නේ. ආත්මයක්කාවෙනහැ සත්වේකාාවනය පුද්ගලේක්කා වන කලින්භවේ තිබ හිතමතෙන්ටාව නැහැ කලින්භවේ තිබුණු රූපයක්ම තෙන්ටාව නැහැ හැබැයි ඒ පරම්පරාවේම චුතියස් සමඟ ප්‍රතිසන්දිි විඤ්ඥානය පහළ වෙන්නේ මේ පංචිපාදා නස්කන්දයක්. ඒ පංචුපාදා නස්කන්දයේ? ප හටගන්නේ කර්මය සිත උනුසුම ආහාරකින් හේතුූන්ගෙන්. නාමධර්ම හටගන්න හේතුූන්ගින්. නාමේ නැතුව රූපයට රූපේ නැතුව නාමයට පවතින්නත් බැහැ. මේවා ඉින එකට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාදීතවයක් විදිහට පවතින්නේ. අකන්්ඩවම මේ පැවැත්ම සිද්ධ වෙනවා. දුක්කාරය සත්‍ය කෙල කියන්නේ හේතුූගිින් හටගන්න රූප ගොඩක් විදිහට තියෙද්ද. නාමදරම ගොඩවල් විදිහට තියෙනකොට ඒවා වෙනවෙනම ගොඩවල් වුනාට රූප පුංචි සුද්දාාස්ටක සුද්දාාස්ටක, රප නව දස දසක, ඒකාදසක දවාදසක ඒවගේම දහතුන් කලාපය මේ වගේ කලාප ගොඩක් එකතු වෙලා එකතු වෙලා අන්තිමට මොහ විසාාල, ගොඩක් කලා තියෙනකොට ඒක එකක් ආත්මයක් මම විදිට ගන්න දෘෂ්තිය නැතුව මේ හේතුූන්ගෙන් හටගන්න රූප පරම්පරාව ඒ විදිහටම දකින්න ඕන. හැබැයි සමුූහ ගණයක් විදිහට මෙය ගොඩක් රූප එකට තියෙනකොට උක්කොම එකක් වගේ දකිනවා එක වැරදි උක්කොම එකක් වගේ දකින්න බැහැ. සත්පුරස පින්වත්නී රූපයේ විතරක්නමේ වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානය මෙලමේ පංචුපාදා නස්කන්දයම වෙනවෙනම ගොඩවල් ඒ නිරවුල්ව පැහැදිලිව හොතටම අවබෝධ කරගන්න ඕනෑ එතකොට ඒ එක හටගන් වන්නේ කහමතන්හා බවතන්හා විභවතන්හාවෙන්. ඒක රූපතන්හා සද්ධතන්හා විදියට කාමතන්හා හයක් බවතන්හා හයක් විබවතන්හා හයක්කාහම දහාටක් වෙනවා. ආධ්‍යාත්මිකතන් හා දහටයි බාහිරතන්හා දහටයියාවහාම. තිස් හයක් වෙනවා. අතීට තන්හා තිය සය වර්තමාන්තන්හා, ති සය අනාගතන්න ති සයයාාවහම එතන පින්වත්න එකසි අට ආකාරයක් වෙනවා.ඒ සමුදේ සත්්‍යය මෙක නැති කිරීම නිවන නිවන් දකින්න පිළිපඳන්නවොන නාර්යෂ්ා එක මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය ධනමේ ගැන් නිවැරැදිව දකින්නන්න ඕනේ. චතුරාර්ය සත්්‍ය ධර්මය ගැන, නිවැරදිව තියනදේ තියෙන විදිහටම දකින්න ඕන. ඒ ගැන වරද්දලා දැක්කොත් වැරදිී. ආත්මයක් මම කියරකිෙනෙක් ඉන්නවා වගේ ගත්තො දෘෂ්තිිය වැරදි. එන්සා තියනදේ තියෙන විදිහටම දකින්න ඕනෙ දැන් සංසාධ ගසාගෙන යන හැමෝටම තියෙන්නේ තියනදේ වරදවා දැකීමක් තියෙනදේ පංචිපාදා නස්කන්දයම කියලා දකින්න ඕන සම්මාධිට්්‍යය. පින්ගුවද කර්මකාණම් පලි විපාගදිනය විදිහත් දැනගන්න ඕනේ. ඔය ඇත්තන්ගේ සිත කියන්න එකක් නෙ මේ පරම්පරාවක් ඇසෙත් හටගන්න කනෙත් හටගන්නව නාසේ දිවේ සරීරය හෝදවස්තු වේ ස්ථාන හයේම හටගන්නවා. සිත හටගන ස්ථාන හයයි කෙනෙට්ට තියෙන්නේ. ඒ හටගන්න සිතේ වේත්නා සං්ඥා සංකාර කියන චෛතසික ධර්ම යදන්න ඕන වේදනාකයන් චෛතසිකයා සංඥාව කියන් එක චෛතසිකයා සංකාරකයන් චෛසික ඔක්කෝම පණහාක්. මේ සිතේ වේත්නා සං්ඥා සංකාරය දෙන්න ඕන මෙතන රූපයේ ය දෙන්න ඕන මේවා පිංවත්න එකට එකතුවෙලා යම් යම් කියා කාරකංකරනවා. ඔ ඇත්තන්ට ඇතිවන සිත ඒ හිතේඒත්න චයිල්සික ධර්ම ඒ ඒ කටයුතුවල යුදවාලමින් සරීරයෙන් දෙයක් කරන වචන පිට කරන මෙසිතින් දෙයක් හිතන විදිහේ කාරණාවක්තියෙනවා චේතනාව කියලා. ඒ චේතනාාව බලවත්ත තමයි මේ සාරීදික වාචසික මාන්සේ කියාකාරකම කරන්නේ සරීරයෙන් වචනයෙන් හිතින් යමක් කරනකොට ඒක නරක දෙයක් නං. අනාගතයේදී ගොඩක් හානිදායක දෙයක් නං. අපි ඒව හඳුන්වනවා අකුසල කරම කියලා. අනාගතයේ තමන්ට ගොඩක් යහපත් හොඳ දෙයක් නං අප ඒ හඳුන්වනක් කුසල කරම කියලා. අකුස සිද් දොළහත් තියෙනවා. ඒ අකුසෑ සිද්දොලහෙන් සතුම්මැරීම සොරකංකිරීම කාමීවාර්දවා හැසරීම කියන කායකරම තුනකරනවා. සරීරයෙන් කන කරම තුන. බොරුකීම කේලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස්වත්ය කතාකිරීම කියන මෙන්න මේ වචය කරම හතරත් කරනවා. මනෝකරම තුනක් තියෙනවා දැඩිලෝබේ කේන්තිය මිත්‍ය අදෘෂ්ටිිය ඕවත් කනවා. මේවා පින්වත්නි දස අකුසල කරම පත. ඕවා කරගත්තොත් අනාගතයේ ලැබෙන්න හුඟක් නරකපටිඵල ඒක නිසා අපපි වවා කරන්න හොඳනැහැ. සතුෝ මැරුවොත් අඩුවාවිසි මැරෙනවා. කරම විපාකයේ හැදන විදි තීරුන්ගන්න ඕනේ සොරකංකලෝති යන යන තැන තමන්ට ධනය බවබෝග සම්පත් නැති වෙනවා. කාමේ වාදවා හැසුරුුණොත් යන අනතැන හතුරු හැදෙනවා විතරක් නෙමෙයි බුඩු කිවොත් තමාන් රැවැට්ටෙන්න්න කවුුණු හැදෙනවා. කේලාම් කිව්ොත් තමන්ට යහළු හිතමිතුරෝ නැතිවෙන්න මොනවරි හේතු හැදෙනවා. සැරපැවස වචන කතා කළොත් නින්දා අපහා සවලාද තමන්ටත් විඳින්න වෙනවා. වැඩක නැති හිස්වචන කතා කලොත් ඒ කාලසීමාවේ වැඩි වසේ මැතිවෙන්නේ අකුසල සිත්හින් ද ඒ අකුසල කර්මවලට විඳවන්න වන විපාකත් අති විශාලයි. ඒක නිසා නුවනැති ඇත්තෝ නිතරම කර්මකරම පල දැනගෙන අකුසල කර්ම රැස් කරගන්න ඇතුව කුසල කරමම කරගන්න ඕනේ. කුසල්ම රැස් කරගන්න ඕන කම්මාස්ස කතා සම්මාධිට්ටිය කර්මකරම් පලි විපාකදන විිය දැනගන්න ඕන මේ තේරුම් ගන්න හුඟක් අයට බැහැ. මේක තේරුම්ගන්නනම් චේත්නාව ගැන් දැනගන්න වෙනවා. මේක තේරුම්ගන්න නම් කර්මය වන ධර්මතා විසි දෙක ගැනම දැනගන්න වෙනවා. කර්මය වන ධර්මතා විසි දෙකක් තියෙනවා. ඒ ධර්මතා විසි දෙක තමයි. ංහත්න බුච්චංග ධර්ම හත සති ධම්ම විචේ විදිිය පීටි පස්ස අද සමාධී උපේෙක්කා ආර්යස්්ටායක මාර්ග අංගාට සම්මාධිට්්‍යි සංකප්පවාචචා කම්මාන්තා ආජීවායාම සත සමාධී අනවිද්‍යා අ්‍යාපාද මිච්චාදිිත්්තිි, අභවිද්‍යා ව්‍යාපාද සම්මාධිට්ටි අභිචා්‍යපාද මචාදිිටි අන විද්‍යාපාද සම්මාධිට්ටි චේතනාව ඔන්නවේ ධර්මතා විසි දෙකය. ඒ ධර්මතා විසි දෙකම කරම බවට පත්වෙනවා. එතකොට සරීරයෙන් වචනයෙන් එක එක කාරණ අකයනවා. ඒ බල සම්පන්න කර්ම හිතට විපාකයක් හම්බ වෙනවා. ඒ විපාකයේ මීජීවිතයේ ඉදිරිකාලෙට ඊළඟ භවීට සංසාරය ඉන්නකං කියලා දිට්ට දම්ම වීත්නී විපාකයක්, උපච්ච වීත්නී විපාකයක් අපරාපරිය වීදනිය විපාකයක් උපද්ද වනවා. නො නැති පුර්ණ්‍යවන්තයෝ එහින් දම සසරින් එගුඩ වෙන්න කල්පනා කරගෙන. සසරින් එගුඩවීමම අධිෂ්ඨාන කරගෙන. නිවැදි දැක්ම ඇතිකරගන්නට ඕනේ. සමත භාවනා විඩර්සනා භාවනාගෙනත් නිවැදි දැක්ම ඇතිකරගන්න ඕනේ. සමත භාවනාක්‍යන් හින්දුආගමය උගන්නන හින්දු භාවනා කෙල කිව්ොත් ඒක සම්පූර්ණයෙන් වැරදිී. රූපාාවචර් බ්‍රහක්මලෝක අරූපාාවචර බ්‍රහ්මලෝක තියෙනව ඒ වගේන්න සත්‍යයොත් මඟපල් ලබනවා මිනිස්ස විතරක් නනිමේ මඟපල් ලබන්නේ. ඟ පල් ලැබි හැක්කේ අහේතුක දුගති අයට නෙමේ හේතුක සුගතියටත් නෙමේ දිහේතුකයටත් නෙමෙයි තිහේතුකයට තිහේතුක උපත්ති ලැබෙන විදිහාත්වයනවා ලබලතියෙන උපත්තිවලින් සස්සධින් ඉගොඩ වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒවාගේම ධ්‍යානාධය උපදවා ගන්නත් පුළුවන්. පංචාභිඥාහෙම උපදවා ගන්නත් පුොළුවන්. එනිසා නොවනැති සත්පොරුසයෝ සමට භාවනා විදර්ශනා භාවනාගැන් දැන ගන්න ඕන සමත භාවනාවේදී නිරෝධ සමාපාත්තියට සමවාදින්න නම් ලේවසඥා නාස්ඥා එතනේ දක්වා දියුණු වෙන්නත් ඕන. ඒ විදිහට පින්වත්න සම්මාධිට්ටිය තියෙන දේවල් ගැන තියෙන වැෑදි දුෂ්ටේ නැතිව නිවැදි දුෘෂ්ටි ඇතිකට ගන්න ඕනේ. ඔබට පුලුවන් මේ ජීවිතේ මඟ පැල් ලබන්න ඔබට පුළුවන් ඒක කරන්න ඒ වෙනුවෙන් නිවැදි දුෘෂ්ටේ ඇති කරගන්න ඔය ඇත්තන්ට පුළුවන් චතුරාර්ය සත්ත්‍ය ධර්මයේ දැනගන්න ඒ කවුනෝස අවබෝධ කරගන්න රූපයේ කුලෝස් ආකාරයකින් වගේම පුළුවන් විසි අටා ආකාරයකින් දැනගන්න අට විසි රූප විදිහට වගේම අතීතවර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිද ඕලාරික සුකුම හීනපනීත දුරලං ඔය ක්‍රම්වලට පුළුවන්. වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයොත් ඔය එකුළුස්සාකාරයට පුළුවන්. වේදනාව සංඥාව චෛතසික ධර්මයකේක, සංකාරාස්කන්ධී චෛතසික ධර්ම පණහත්තියෙනවා විඤ්ඥානාස්කන්දීදී ආයතන බේදීන් චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගහන විඤඥාන ජූහා විඤ්ඥාන කායි විஞ්්‍යාන මනෝ විඤ්ඥාන කියන එ හයාකාරයට අවබූත කරගන්න ඕනේ. එහෙමනැත්තං කාමාවචරසිත් පනස් අතරෑ රූපාවචරසිත් පහළවයි අරූපාවචරසිත් දොළහයි ලෝකෝත්තරසිත් සුක්ඛ විපස්සගකමට අටයි අරගෙන සිත්. අසූ නවයක් විදිහට හරි. ලෝකෝතවසිත් සමතයානික විදිහට හතලියක් කරගෙන සිට එකසේ විසේක්කම එකට හරි. මේ විඤ්ඥානය අවබෝධ කරගන්නට ඕනේ පංචුපාදා නස්කන්ධයක් අවබෝධ කරගෙන, සමත විදාසනා භාවනා හොඳින් දැනගෙන කර්මකරම්ඵල දැනගෙන ජීවිතයේ නිවැඇති දිසාාවකට ගන්න ඕන. එතන ඇති මවුපිය උපස්ථානය මොන තරං ආනි සංසදායකද කියල දැනගන්න ඕනේ. ස්වාමි භාරිියාවට කවනාමයිත්‍යයේ පේ දැරුව කුසාසිත් ඇතුව සංඝාකරනවනම් එක පින්කමාක්. භාරිියාව ස්වාමිපුරසියාට දරූ මවුපියන්ට මවපියු දරුවන්ට පිින්වත්නී කුසාසිත් ඇටිව කරන කානාවලදි ලැබෙන කුසලිවිපාක. එනිසා කුසලිවිපාක ලැබෙන විදිහට මුළු ජීවිතේ ම රැකියාව පවා පින්කමක් කර ගන්න ඕන එකද සම්මාදිිට්ටිය ෝන සම්මාධිට්ටියයෙන් පස්සේ ඊළංඟට දේශනා කළේ සම්මා සංකප්ප සම්මා සංකප්ප, නෙක්කම්ම සංකප, අව්‍යපාද සංකප්ප අවිහිංසා සංකප්ප කාමයන්ගෙන් වෙන්වෙච්ච කල්පනා ඕන රූපවලට ආස කරන්න එපා සබ්දට ගන්දයට රස ඉස්පර්සයට ආස කරන්න එපා. මේ රූප සද්ධ ගන්දරාස ස්පාර්ස කියන මේ පංචකාම සම්පත්වලට ඇලන්න එපා ආස කරන්න එපා බැඳෙන්න්න එපා ඒවත් එක්ක පිංුවත්න ඔයයා ඇත්තෝ චිත සන්තති සම්පූර්ණීම පවත්තාගෙන දූසනය කරගන්න එපා. මයන්ගෙන් විවුණු කල්පනා ඇතිකරගන්න කාමයන් ගැන කල්පනා ඇතිවෙන්නේ ලෝබසිත්වල අකුසාසිත්වල ඒවාගේම අව්‍යාපාද සංකප්ප කේන්තියන දවේසෙහිම ඇතිකර ගන්නත් එපා තරහා ගන්නම එපා කාමයන්ගේ ආදීන වගේම කේන්තියමේ ආදීනවත් දකින්න ඒවගෙන් විං වෙන්න හිතන්න යනොට වගේ විපාක ගුඩක් බලපානවා. ඉට පස්ස පිංුවත්න ඊළඟට අවිහිංසා සංකප්පා විහිංසා සංකප්ප කියල කියන්නේ කවනාව පිරුණු අන සත්වයින්ට හිංසා පීඩාවක් නොකනකල්පනා අවිහිසා් අන සත්වීන්ට හිංසා කරන්න එපා පීඩා කරන්න එපා අවිහිසා සංකප්ප නෙක්කම්ම සංකප්පා අ්‍යාපාද සංකප්ා විහිංසා සංකප මේ වගේ කල්පනා තියාගන්න ඔය කල්පනාතුනම කුසල් එතකොට ලැබෙන් කුසල විපාක ඔය කල්පනාතුන වෙනුවට කාමයන් එක්කම හිත තියන විදියට කල්පනා තිබ්බොත් ඒවාගේම තරහා යන විදිහේ කල්පනා තිබොත් කවුණාවක් නැති අකරුණාවක් හිසාපීඩ කරන කල්පනා තිබ්බොත් ටැස්කරගන්න බයාන කකුසල කරම. මේ කියන ටික තීරුම්ගන්න දුක්කා ආර් සත්‍ය දැනගන්න වෙනවා. දුක්කා ආර් සත්්‍යය කියනි පංචුපාදා නස්කන්දයට කියෙලා අපි කිව්වනේ. විසිටට එහෙම නැත්තා එකුළු සාකාරයට. වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන්ට වේදනා සං්ඥා චෛතසික දෙකය සංකාර් චෛතක පණහහි විඤ්ඥාන හයක්කෝ අසූනවයක් හො එකසි විසේකක් දැනගන්න ඕනේ ංචපාදා නස්කන්දි මෙතන ආත්මයක් නෑ සත්වයෙක් නෑ පුද්ගලයෙක් නෑ මම කියලකිෙනෙක් නෑ මේ අවබෝධ වෙනකොට තමයි ඔය ඇත්තාන්ට චේතනාව බලවත්ත යෙදන කරම හිත. ඒ කර්ම සිත නිසා ඇතිවන චිත්තකිරිය වායෝධාතුවකින් අංගමංගානුසාරී වායෝධාතුව. කර්ම සිත නිසා මේ චිත්ත කිරිය වායෝධාතුව ඇති වෙලාකායිවි්ඥත්්‍යය වචීවි්ඥත්තියෙන් සරීරයේ වචනය ක්‍රියාකාරීතයන් සිද්ධ වෙලා, සම්ම චිත්තයුතු ආහාරකෙන හීතුූන්ගෙන් හටගන්න මේ චටුසමුට්ටානික රූපකාය කියන ඇටකට සිවුරෙන් අදාලදේ කරනව කියනවා. ඒවගේ බලවත්හිත්වලට විපාක හම්බු වෙන නිසා සම්මා සංකප්පය ඕනමයි. සම්මාදිිට්ටියඕන සම්මා සංකප්පෝනිමීතමය ප්‍රඥාස්කන්දේ නුවනින් දකින්න ඕනක් කාරණ. ඉරි පස සම්මාා සම්මා කම්මාන්ත සම්මා ජීවසීලස්කන්දය. සම්මාවාචා කළකයන් නිවැරදි වචනවලට නමක් නිවැරදි වච්චන. අරි ඉස්සල්ලකව බොරු කීවොත් තමන්ගරැවට එෙනවා. කේලාම් කිව්වොත් තමාන්ට යන යන තැන මිතුරුවෝ නැතිවෙනවා. එතනින් අතර වෙන්න හැ. ඔය ඇත්තු විවිධාකාර විදියට රන්ඩු සරුවල් කරගන්නකොට බැනගත්තොත් නිින්ද අපහා සහන්ඩ වෙනවා. වැඩ කරන නැති හිස් වචන කතා කළෝතින් ඔබ කියනදේ අනිත් ඇ පිළිගන්න ෙත් නෑ කෙලෙස් සොඳට වැඩෙනවා. එනිසා වචන පරිල්සං කරගන්න ඕන තමන්ට හානිදායක වෙන් නැති වචන පාවිච්චි කරන්න ඕනේ. සත්පුරස පින්ුවත්නී තව ඉස්්‍රරහට යනකොට තවත් ඉදිරියට අද්දී සම්මාවාචා ඉළඟට සම්මා කම්මාන්ත සතු මරන්න හොඳනෑ අඩුවාවැසි මැරෙනවා සොරකං කරන්න හොඳනෑ තමන්ගේ බවබෝග සම්පත් අහිමි වෙනවා කාමීවාර්දවා හැසරන්න හොඳනෑ යන යන තැන හතුරු හැදෙනවා මිතුරන් නැති වෙනවා නිස්වාසේ නැතිවෙලා යනවා සම්මාකම්වන්තනි වැදි කියාවන්තියෙන් ඕනෙ. වැදි කියා කරන්න හොඳ නැහැ. වැදි කියාකර අද්දී වටි විපා හම්බි නමි හැම එකකම හීතුඵල ධර්මයන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා. බුදුදහමේ පින්වුවත්නි මැවීමක් නැහැ. බුදුදහම ඉබේ හට ගනීමක් නැහැ. මේක හටගන්නේ මේක නිසා, ඒක හටගන්නේ මේක නිසා, ඒක හටගන්නේ මේක නිසා ඒ හටගන්නේ මෙයින් ඒ හටගන්නේ මෙයින් එය හටගන්නේමයින් මේ විදිත හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතය පෙන් නන්නේ. එ භාග්‍යවත්තෝ ති ලෝගුරු බුතිපියාණන් වහන්සේ මේ ලෝකයේ නැති අමුතු දෙයක් දේශනා කළේ නැහැ. භාගවත් බුදුපියාණන් වහන්සේ ලෝකෙ මැවෙන විදිහක් ගැන ඉබේ ඇතිවන විදිහක් ගැන නැති අමුතු දෙයක් ගැන් දේශනා කළේ නැහැ. දේශනා කළේ මේ ලෝකයේ දැන් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතුවයක් විදිට පවතිනවාද ඒ පවතින විදිහට අදාළ සියලුම ඒ තියෙන හේතුඵල ධර්මයේ ක්‍රමය. සැබෑ විද්‍යාවය. ඉන්ද්‍රිය බද්ධ වඋන ද්‍යාව ඉක්මවාගිය ඉන්දී බද්ධ අනන්දී බද්ධ දෙවිදිහටම තියෙන විද්‍යාව ඇහැ කණනාසයාදී ඉන්ද්‍රී අන්ගෙනොත් ඇහැකණනාසයාදී ඉන්්‍රියන් නැතුව පින්ුවත්න අනන්ද්‍රීය බද්ධ විදිහට තියෙන හැම්ම කාරණාවක්ම දේශනා කළා අපිට මේ පේන විදිහට ඇහැෙන දැන්න විදිහට වගේම ඊට වඩා සූක් සමවිදිහට ්‍රහමීන්ට හෙන පේන දෑැන විදිහට පවා කවුණු දේශනා කළා.සිහල්ලම මෙටන සත්්‍යයේ පුද්ගලී කාත්මයක් කියල දෙයක් නැහැ. එනිසාම කරමී ගැන්දන්න ඇත්තු කයසංවරකදගන්නෝර සතු මැරින් සරකං කිරින් කාම මේේවාදව හැසිරීම් කරගන්න හොඳ නෑ වචනය සංවර කරගන්න ඕන බොඩු කියන්න කේලාම් කියන සැර පවස වචන කතාකාන් හිස්වත්න කතාකාන්න හොඳනැහැ ඒවාගේ සම්මා ආජීවේ දැහැමි උපයාගත දැහැමිධනයෙන් ජීවත් එන්නත් ඕනේ. සම්මා ආජීව. සම්මා ආජීව දැහැම උපයාගත දැහැමිධනයෙන් ජීවත්යෙන්න්න ඕන. බුදහමේ පැහැදිලුවම උගන්නනවා ඔබ ටඒකේක පින්කාං කරගන්න කියලා. තේරගාත්තාරම් බලන්න තේරිගාත්තාරගෙන බලන්න අපධන පාලි අරගෙන බලන්න ජාතකපුත්වහන්සේ අරගෙන බලන්න එතකොට ඔඇත්තන්ට හම්බ වෙනවා. සැරියුත් මුගලා මහරාතන් වහන්සේලා අග්‍රසාාවකයන් වහන්සේලා, අසූ මහසාාවකයන් වහන්සේලා, සීපිලිසිම්බියාපත් මහරාතන් වහන්සේලා සඩභිඥා තිවිද්‍යාලාබී උතුමන් වහන්සේලා සුක්ක විපත්සක උතුමන් වහන්සේලා අනාගාමී සකදාගාමී සෝවහන් වුණු උතුමන් වහන්සේලා. ඒ තත්වයට පත්වෙන්න ඕනකන උපකාරක දරම කලින් බෞ්වල කරගෙන තිබ විදිහ දන්දීම් සිල්රැකීම ආදියෙන් ලබල තියෙන පටිඵලෙහෙම මේ ජීවිතයේදී තුොය ඇත්තන්ට දන්දීම් සිරිරැකීම් ප්‍රඥාවාධනය කර ගැනීම් කුසල් වැඩීම වගේ හුඟක් කියව කරගන්න වෙනවා. ඒ කරගන්න නම් කරදරයක් නති ජීවන වැඩ පිරිවෙලක් ඕන ඔහසට ගිහිල්ල අන්තිම හුස්ම හෙලනකොට වුුණත්. ඔය ඇත්තන්ට කාරදරයක් නොවන ජීවන කළමනාකාරීත්්‍යයක් ඕන ඒක කරන්න නම් පිංවර්ණ ඒ එක කරගන්නනං ඔබට පුළුවන් කමතියෙන්න්න ඕන සම්මා ආජීවය දැහැමූපයාගත් දෙැහැමිතනෙන් ජීවත්යන්න. ඔබසා ඔබේ ඇපෙන්න්නන්ට කරදරයක් වෙන්න ඇති ජීවන වැඩ පිළිවෙලාක්. සම්මා ආජීවය මංගල සූත්‍රයේ තියෙන මව්පිය උපස්ථාන අම්ඹු සැමි උත්තුකං ආදී භාගිවතුන්හස දේශනා කරපු තිහේතුක කුසාසිත්තලින් කරගන්න හැම යහපාදයක්ම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අනන සූතයේ කියාත්මය කරන්න ඕන, පංච හිට්ටදම්ම සූතයේ කියාත්ම කරන්න ඕන සිංහාලෝවාද ව්‍යගපජජ සූත දේශන අනුව වැඩ කරන්න ඕන. දෙැහැම උපයගත්ත දැහැමි ධනයෙන් ජීවත් වෙන්න ඕන එතකොට මීජීවිතේ දනවත් වෙනවා දනවත් වෙන්න ඕන ලෞකික සම්පත් ඕන ඔබ අට පිරිකර පූජය කරන්න ඒක ආනිසංසීපාක ලැබෙන බවදන්න හින්දා. ඔඇත් ෝ දන් දෙන්නේ. විධාකාර පින්කංකරන්න ඒ ප්‍රතිඵල් ලැබෙන බව දන්න හින්දා. ඔය ඇත්තන් ඒ කරගත්ත පින්කංගදට විපාකෝබට ලැබෙනකොට ඒකට පයිංගහන් නැතුව ඒකට මූුණ දෙමින් ඔය ඇත්ව ආර්ස්ටායක මාර්ගයේ පිළිපදින්නයක උපකාරක දරම කරගන්න ඕනේ. ආර්යස්්ඨායක මාර්ගයේ පිළිපදින්න ඕනේ. රෝග කරදරපීදා, මව්පිය උපස්ථාන, දූ දරෝර හැක බලාගැනීම්, සමිති සමාගංවල කටයුතු. ගිහිජීවිතේ ගෙවනකොට ගොඩා සම්බාධ සහිතානයේ හැමදේට මුහුණ දෙන්නන හොඳ සත්්‍යමත් ආර්ථකයක් ඕන ඒකට සම්මා ආචීවය කියල කියනවා. දැහැම උපයාගත්ත දැහැමි ධනයෙන් ජීවත්වෙෙන් ඕන. ප්‍රඥාස්කන්දයත් හරි සීල අස්කන්දයත් හරි. ඊළඟට තියෙන සමාධස්කන්දය. පුරුදුවෙන්න ජීවිතයේ නූපං අකුසල් නූපදවන්නට කන වීදට උපංකුසල් දුරුකරන්නට කරන වීදට නූපංකුසල් උපදවන්නට කරන වීදට උපංකුසල් වැඩිදියුණු කරගන්නට කරන වීදට මේ තමයි පින්ංවුවත්නි සම්මාවායාම නිවැරදි උත්සාහ ඔොබ උත්සා කරන්න ඕනේ අකුසල් ඇතිවෙන දෙන්න ඇතුව කුසල් ඇතිකරගෙන ඇතිකර ගාත්ත කුසල් අනුව කටයුතු කරන්න. අකුසල් ඇති වෙන දෙන්න හොඳ නෑ කුසල් ඇතිකර ගන්න ඕන. කුසල් ඇතිකරගන්න ඕන සත්පුරුස පින්වත්න. හිතත් හිතේද චෛල්සක ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන චේතනාව බලවත්ත ෙත්නොත් මේ ඇතිවෙලා තියෙන කුසාසිත්වල ඔය ඇත්තන්ට අනාගතයේද යහපතක් හොඳක් වෙන්නේ. ඒවගේ භාවනා කරන්න ගොඩක් උපකාර වෙනවා. ඔබට තියෙනව කෙලෙස් නසනක්‍රම පහක් තදංගා පහනේ විස්කම්බනා පහනයේ සමුච්චේ ද පහනයේ පටිප සද්ධි පහනේ නිසන පහනේ කියලා. තදංගා ප්‍රහනය කියන්නේ අකුසලේ කුසලේ බලේ නැතිකනවා කේන්ති යනවනන් එතින්ට මෛත්‍රීය රාග ඇතිවනවන්නන් එතිෙන්ට අසුබය මේ වගේ ඇතිවන අකුසලට විරුද්ධව කුසලේ ඇතිකර ගන්නවා. විස්කම්බනා පහනයේ විස්කම්බනා ප්‍රහනය කියන්නේ ධ්‍යනබලයෙන් අකුසල් නැතිකර ගන්නවා. සමු්චේද පහනේ මාර්ග පලබල්ලයෙන් අකුසල් නැතිකර ගන්නවා. පටිපය සද්ධ පහනේ පලසිත්වලින් අකුසල් නැතිකර ගන්නවා. නිසණ පහනේ නිව නිවන් මගින් පිින්වත්නි කෙරෙ සංසිඳ වනවා. මෙ වගේ පහනකම පහත් තියෙනවා. ඒ පහනකම පහ දැනගන්න එතකොටඔ ඇත්තෝ පුරුදු පුහුණු වෙන්න. ප අකුසල් නූපදවන්නට උපං අකුසා දුරු කරන්නට නූපංකුසල් උපදවන්නට උපංකුසල් වැඩි දියුණු කරගන්නට ඊරඟට සම්මා සතිය සතර සතිපට්ටාන සිහිය සතර සතිපට්ටාන සිහිය. කායාන පස්සනා වේත්නාන පසනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා. මේ සතර සටිපට්ටාන සිහිය උපදවා ගන්න ඕන. ඔය ඇතු සතර සටිපට්ටාන භාවනා කරන්න ඕන එක නිවන්දකින ඒ කායන මග. කරන විදිහත්වී නො හරිම සුන්දරයි. මෙ වගේ ධර්ම දීශනාව දිගුවන හින්දාපයක විස්තර කරන්න නැහැනේ. හැබැයි කායානු පස්සනාව ීත්නානු ප්‍රසනාව චිත්තානු පසන දම්මානු පස්සනාවට අනුව පිංවුවත්න ඔය ඇත්තු සහිය පිහිටුවා ගන්න ඕන. ඊළඟ අන්තිමේක සම්මා සමාදිය බලවත් කුසාසිතේ බලවත් ඒ කාගතාවයක් තිේ නොවන සම්මා සමාදිය බලවත් කුසාසිතේ බලවත් ඒ කාගතාවය සම්මා සමාදිය ඉතින්දි ධ්‍යනුපදවාගන්න පුළුවන් දැන් කෙනෙට හිතෙන්න්න පුළන් බුදුදහමේ ධ්‍යනුපදවාගෙන කරන විස්මිත දේවල් මැජික්ද කියලා. දහම මැික් තියවා ල කෙනෙට හිතයන්න පුළුවන් පින්වුවන්නේ බදුදහම මැජික් නැහැ. හැබ බුදුදහම මැජික් නැහ ප්‍රාතිහාරය තියෙනවා. ඒ පාතිහාර කරන්න නම් හිත දියුණු කරගන්න ඕන චිතේ ප්‍රඥාව දියුණු කළොත් නිවාන්දකින්න පුළුවන් හැ සිත දියුණු කොළොත් පිංගුවත්න පංචාභිකඥාතු පදවාගන්න පුළුවන් මතකතියාගන්න බුදුදහම මැජික් නැහැ. මේලෝකෙ තියෙන ඕනම දෙයක් තියෙන තත්වයෙන් තවත් අත්තයකට වෙනස් කරන්න පුළුවන් කමේ බුදු දහම තුළ තියෙනවා මැජික්ත පාතිහාරය තියෙනවා තමධ්‍යානය උපදවාගෙන් දුති අධ්‍යාන, තුති අධ්‍යානයේ චතු අධ්‍යානය උපදවාගෙන ආකාසානංචායනයේ විඤ්ඥාණංචායතනය ආකංජ්ඥායතනය නිවසං්ඥා නා සං්ඥායතනය උපදවාගෙන කටයුතු කරන ඇත්තන්ට පුළුවන්කම තියෙනවා පැටවිකසිරීනෝ තස්්ට පල සමාපත්තිය උපදවාගන්න ආපෝකසනය අස්්ටපල සමාපත්්‍ය උපදවාගන්න පුළුවන් තේජෝකසනයෙන් අෂටඵල සමාපත්ති උපදවාගන්න පුළුවන් වායෝකසනය නීලපීත ලෝහිත ඕදාත කියන මේ කසින අටේම අස්ටඵල සමාපත්ති උපදවාගන්න පුළුවන්. කසින ඕදාත දක්වායටේම උපදවා ගත්තට පස්සේ ඒ උතුමාන්ට තමාග හිතින් ඕන දෙයක් කරන්න පුළුවන්. ගොත් මයි ඉදිවිධ ඥානයේ විදිහට එක ඉදිපාතිහාරි පාන පුරුදු කලනයක පුරුදුකණය විදිහත් තියෙනවා. පුබ්බේ නිවාසා නුස්මති ඥානයේ විදිහට ඊය දවස අරමුණු ගන්නා පෙරේද දවසරමුණු ගන්නව ඊට කලින් දවසරමුණු ගන්නවා මේ විදිට චෘතිපතිසන්දිි විදිහට හරි ඉස්කන්ධ අනුපිළිවෙරයට හරි අතීතය බලන්න පුළුතු කරනවා. මේ ලෝකෙ තියෙන ඕනම දෙයක් තියෙන් තත්ත්වයෙන් තවත් අත්වයකට වෙනස් කරන්න පුළුවන් සිද්ධාන්ත අනුව තමයි කටයුතු කරන්නේ. ඒවාගේ මනුන්ගේ හිත් කියවන්න පුළුවන් ප්‍රාචිත විචානඥානය චුත වන සත්වයන්ගේ නැවත උප්පත්තිය බලන්න පුළුවන් මේ විදිහට සත්පුරුස පිින්ුවරණි කරන්න පුළුවන් දේවල් අති විශලයි. පංචාභිඥ උපදවාගන්නා නුවනැති සත්පුරුසයෝ පංචාභිඥා උපවාගන්න නුවනැති ඇත්තු මාර්ගපලත් ලබාගෙන අතිදක්ෂයෝ බවට පත්වෙනවා. ඒ උතුමන් වහන්සේලාට දසවස්තුක සම්යක් දෘෂ්ටියය තියෙන්නේ. තමන්ගේ විශිෂ්ටනුවනින් සිත දියුණු කරගෙන දෙලොව හොඳට දැනගෙන කටයුතු කන අභිඥාලාභියෙක් විදිහට රහතන් වහන්සේ නමක් කෝ අනාගාමීින් සෝක් සකදාගාමය සෝහන් උතුමන් වහන්ස නමක් විදිර කටයුතු කරන්න පුළුවන්. අති ප්‍රබල දක්ෂයෝ වෙන්න පුළුවන්. මේ විදිහයට ආර්යස්ටායික මාර්ගයේ තියෙනවා ඔය පුුණ්්‍යවන්තයෝ ආර්යස්්ටායක මාර්ගේමයි පිළිපදින්න ඕන අද වර්තම සමාජ ගොඩක්කයික හරියට දන්නේ. ඒක නිසා හුඟාක්කය පැටලවා ගන්නවා. පිංුවත්න කිසිම පැටලීමක් නැතුව කවුණු නිරවුල්ල දැනගන්න කටයුතු කරගන්නට ඕනේ සම්මාධිට්ටියය. සම්මාදිිට්ටිය කියලා කියන්නේ කම්මස්සකතා සම්මාදිිට්ටයේ කර්ම කරම්පලි විපාකදීම ගැන් නිවැදි දැක්ම චතුරාර්ය සත්්‍ය ධනමේ ගැන් නිවැේද දැක්ම ඒවාගේම ධ්‍යන මාර්ග පලාදය ගැන් නිවැද දැක්ම මේ වගේ නිවැදි දැක්ම ඕන වෙනවා. ඉට පස සම්මා. සංකප්ප නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්පා අවිහිංසා සංකප්ප. සම්මාවාචා, බුරු කීමෙන් වැලකීම කේලාම් කීමෙන්, වැලකීම සැර පවස වචන කතා කිරීමෙන් වලකීම හිස්තවත්න කතා කිරීමෙන් වැලකීම. සම්මා කම්මා අන්ත සතු මැරීමෙන් වැලකීම සොරකන් කිරීමෙන්, වැලකීම, කාමේවාදදවා හැසරීමෙන්, වැලකීම බුරු කීමෙන් වැලකීම. පං මේ වගේ බුරුකීම කලාම්කීම සම්මාවාචා බුරුීම කේලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස් වචන කතා කිරීමෙන් වැලකීම. ඊළඟට සම්මා ආචීව දැහැම උපයාගත් දැහැමි ධනින් චීවත්වීම සම්මා වායාම නූපංආකුසල් නූපදවන්නට කේනවීදිය උපං කුසල් දුරු කරන්නට කේනවීදිය, නූපංකුසල් උපදවන්නට කනවීද උපංකුසල් වැඩදියුණු කරගන්නට කනවීදිය. සම්මා සතිය සතර සටිපට්ටා නැසීය සම්මා සමාධිය බලවත් කුස ඇසිතේ බලවත් ඒ කාගතාවේ මෙන්න මේ ආර්ය්‍යෂ්ඨායක මාර්ගේම පිළිපදින්නට ඕනේ සසරින් එගොඩ වන ගමනට ඔබ ආර්යෂ්ටායක මාර්ගේම පිළිපදින්නට කටයුතු කරගන්නට ඕනෑ සදහැබර සත්පුරුස පිංවර්ත්ණයේ. ධර්ම විනිශ්චයේ දේශනා මාලාවේ. අපි ඔය ඇත්තන්ට මේ වෙනකොට බොහෝ කවුණු විස්තර කල්ල දුන්නා. ඒ අතරේ අද දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්්‍යයට ඇතුළත් ධර්මකානා කියල දුන්නා. ඒ තමයි ආරැස්්ටායක මාර්ගය. ඔබ කාමස්සු කල්ලි කානුයෝගයේ අත්තකිලමතානු යෝගයට වැටෙන්න ඇතුව ඔබ පිළිපදින්න ඕන, මේ ලෝකෙ තියෙන සේලුම යහපත් හොඳ දේවල්වල ප්‍රතිඵල් ලැබෙන ජීවන කමයක්. එතනදි ආරාමරූපා මල්ලතු වවන්න ඕනෙ පළතුරුවතු වවන්න ඕන කෘතිම වනාන්තර හදන්න ඕනේ ස්වභාවිකු වනාන්ත රකින්නට ඕනේ පාලන්ගේ දන්නු මංමාවත් හදවන්නට ඕන උන් හිතිතැන් වාසස්ථාන කරවල දෙන්න ඕනේ කටින පූජා පින්ංකං කරන්න ඕනට පිරිකර පූජා පිංකං කරන්නට ඕනේ ආවාස්‍ය කුටිගිවල් තනවා පූජාකිරීම කරන්නට ඕනේ. ඒවාගේ බුද්ධ්පමක සංඝරත්නයට සංඝගත දක්ෂිනාවන් කරන්නත් ඕන. කෙත්වට පූජාකිරීම ප්‍රතිමායිදිකිරීම වැසකිලි කැසිකිලි තනවා පූජාකිරීම මෙවගේ පිින්වත්නම යහපත් හොඳ දේවල් යහපත් කටයුතු ඔය ඇත්තන්ගේ අතින් වෙන්නට ඕන. ඒවා කරනකොට ඒවා කරා්දි මුණගැහැන යහළෝසාහ කදන මිතුර මිතුරියන්ගේක ඔය ඇත්තන්ගේ අදහස් සූමාරි වෙනකොට ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිවල ඇතිවන. ඒ බල් සම්පාන්න කුසාාස් ධර්මයෝ ඒ කුසාශෙස්සා කුසල ධර්මයෝ. ඒ කටීතුවල යොදවාලමින් සරීරයෙන් වචනයෙන් සිතින් යම්යන් කියාකාරකං කරන කොට ඒ ඇතිවන කර්ම හිත්වලට මෙලෝවට විපාක හම්බයනවා ඊළංඟ භවටි විපාක හම්ඹයනවා කවදහැ දවසක සසරින් ගොඩි වෙනකාම විපාක හම්බයනවා ඒ ගමනේදී බෝධිපහර්සක ධර්ම දියුණු වෙන්න ඕන බෝධිපාස්සක ධර්ම දියුණුතියුුණ වෙන්න නං සතර සටිපට්ටානේ සතර සම්්‍යයක් ප්‍රදංවීදය. සතර ඉද්ධදිපාද. පංචයින්දිය පංච බල බොච්ච අංගධරම ආර්ය්‍යස්්ථායක මාර්ග අංගයෝ කියන මෙන්න මේවා හදියටම සම්පූර්ණ වෙන්නට ඕන එව වාර්තනේවෙන්න ඕනේවා එකට ඒෙත්න මාආර්ගහිතීෙන් පිින්ගුවත්න සහම් මුලින්ම කෙලෙසුන් අසන්න පුළුවන්කම ලැබෙනවා මඟපල් ලබන්න ඕන අනාගත භවයක නෙමි මේ ජීවිතේදේ. දැන් දන්නවනේ අහේතුක දුගතිඇයට මේ ජීවිතයේ බෑ කියලා. හේතුක සුගතියට දිහේතුකයට බැරුුණාට තිහේතුකයට පුළුවන්. ධර්මමාරග ඉදිරියට යන්නේ එතුකොට තමාන්ට අවබෝධි වෙනවද නැද්කළ දැනගන්න පුළුවන්. අවබෝධෝ නැතිවුනත් තවතවත් ඉගෙන ගන්න මහන්සගන්න දැනගන්න. එතකොඩ මේ ජීවිතය බැරුවෝගත් ඊළඟ භවයට හට උපකාරක ධර්ම වෙනවා. සසඳීන් එගොඩ වන්නට අධි ස්ථාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ සැදැහැබර සත්පුරුස්ස පිින්වන කිසිම ධර්ම විකෘතියකට හුවෙන්නත් එපා. මේකාලේ ධර්ම විකෘති, ඇත්තටම ධර්මය විකෘතියක ගන්න බැහැ. ඒ වෙනුවට නිර්මාණය වෙන සද්ධර්ම පතිරූපකයෝ. සද්ධර්ම ප්‍රතිරූපක ධර්ම කියනෙ එක සමාජයට ටිකක් නූරුයි වගේනෙ එනිසා අපි වැඩි වස්සයෙන් පාවිච්චකන් ධර්ම විකෘතිය කියයන එක. තියෙන ධර්මයෙයි සැබෑස්වභාවේ වෙනස් කරල වෙන, විකෘතිී දෙයක් සමාජගතකනවා. අදකාලෙ හුගක් ඒවාගේව තියෙනවා. ඒවට අහුනොවී ආර්යෂ්ඨායකමාර්ග පිළිපදින්න සසර දුක් නසා සසරින් එගුඩවන්නට අධිස්ථානසීලීව කටයුතු කරගන්නට ඕනෑ සැදැහැබර පින්ංවත්නී. ඇමරිකාවී පදිංචි සුපින්ංවත්. චතුරාංග මැතිතුමා රුචිරංග මැත්තුමා සත්පුූස පින්ංවාතුන් අකාන්්ඩුවම සංවිධානය කරගෙන ආ. Pimber'e ධර්මදේශනා මාලාවී ධර්ම විිනිශ්චයේ දේශනා මාලාවේ ධාවන ධර්මදේශනාවයි අදත් මේ විදියට පවත්වන්නට ඒත්නේ මෙමූතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුලින් විකාශනය කිරීම සඳහා. රෘචිරංග මැත්තුමා සහ පෞුලේසිය උල් දෙනාවිසිබම සැදහැති දායකත්වේ දරාති වෙනවා මෙමූතුම් ධර්මදානී සිදු කරගත් පුුණ්්‍යකුසලය ප්‍රරිසුදු සද්ධර්මයලෝ බොහෝ කල් බැබලීමටත් සංඝරාත්නය නිරෝී ා. පිනිිසත් සිවුවනක් පිරිසේ සමගී පිණිසත් දේශක ශ්‍රාවකදායක හැම දෙනාටම ඉක්මනින් ධර්මාආබෝධී පිනිිසත් හේතුවාසනා වීවා ඒවාගේම මී වසරේ මියගිය රුචිරංග මහත්මානන්ගේ පියානන්ද වහන්සේ වන ඕපාතලගේ රණවීර මහත්මානන්ට මියගිය දීප්ති ලියනගේ මහත්මියයට සහ සසරගත සලුම ඥාතිීනට දූතපුරාමීපින් අනමෝදං විත්වා ඔවුන්ගේ බවග මී සසරගමන කෙලවර උතුමු නිර්වානාබෝධිය සාක්ෂාත්වීමට මේ උතුම් ධර්ම දානමේපුන් යෙකුසලයු ඒකා අන්තීම උපකාරක හේතු සම්පත්ම වීවා සැදහැබර පින්වර්ත්නි සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදං කරන්න සක්‍ර වෛස වන දතරාස්ට්‍ර විරූඩ විරූපාක්ෂාදී කොටගත් සමස්ත දිවරා සමූහයා මේ පින් අනුමෝදංවත්වා සුමන් සමන් දෙවියන්සාා සියරු දෙවියූ මේ පින් අනුමෝදංව නිරතුරුවම ඔබ හැම දෙනාවම රකිත්වා කල්නොයිවා ඉක්මං භාවයකි ඉක්මං අවස්ථාවකදීම සසරදුක් නසන්නට නිවන් දකින්නට මේ පුුණ්‍යධර්මයූ උපකාරක හි ඒයට සම්පත්ම වීවා පින්වත්ී ඔබටඇයි අපිආසර්වාද කරන්නේ ඇමරිකාවේ පදිංචි සුපින්වත්. චතුරාග මැත්තුමා රුච්චරංග මැත්තුමා පවුල් දෙපාර්ස වී ඒ සියලම සත්පුරුස එනැට ධර්ම විිනිශ්චයේ දේශනා මාලාව සංවිධානය කරන ඇමරිකාවේ පදිංචි එම පිින්වතුනටත් ඒවාගේම, විධ රටවල සිටන ඔය ඇත්ව හැමදිනාටමත් විශේසයෙන් අද දවසේදී දායකත්වේ දරන රුචිරංග මැත්තුමාසා පවුලේසියලම සැදහැටි පුුණ්‍යවන්තුේ හැම දෙනාටමත් තුනුරුවන්ගේ අසිර්වාදී දෙවියන්ගේ රැකවනේ ලැබේවා විසේසයම පාළුව සපත් වූ පියාණන් වහන්සේ ඕපාතලාගේ රණ විට මහත්මා දීප්තිලියනගේ මහත්මිය සිරුදිනාටමීපින් අනුමෝදංවිත්වා සුජීවත්ත සිටින මෞපිය පවුල් පරපුරී. ඔබ හැමදිනාටම නිදුක් නිරූගී දීර්ගායසම ලැබිවා. ආකාසට්ටාච බුම්මට්ටා දීවානා ගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මෝදිීත්වාචිරන්රාකන්තුතුවන් සදා මෝහක්කයෝ නිප්හාන